32 කුඩා සිකපද කඩන භික්ෂුවට රක්නා සිකපද වලින් ප්‍රයෝජනයක් වේද කුඩා සිකපද කැඩීමෙන් ඒ භික්ෂුව අපායට නොයයිද පාරාජිකාවට පැමිණ උපසම්පදාව නැති කරගත් තැනැත්තාට නැවත භික්ෂුවක් වශයෙන් පෙනී සිට සිකපද රැකීමෙන් නම් වැඩක් නැත මක්නිසාද उपसंपदाव ऐति आयट पणवा ऐति सिकपद उपसंपदाव नैति आयट आयत नैत ए निसाय उपसंपदाव ऐति तनत्ताट नाम यम यम सिकपद कडवुवत हैकिताक सिकपद रकीम प्रयोजनवत्य एबदु प्रयोजनयाक नैति नाम सियलुम सिकपद पेनविय युत्ते पाराजिका हटियट सिकपद हतरक पमनक पणवा संगादिशेष චුල්ලච්ඡය ආදී නම් වලින් තවත් බොහෝ සිකපද පනවා ඇත්තේද ඒවායින් නැගී සිටීමේ ක්‍රම නියම කර ඇත්තේද යම් යම් සිකපද කඩ වූවත් රක්නා සිකපද નિરර්ථක නොවන නිසාය කුඩා සිකපද කඩවීම ගැන බුදුන් වහන්සේ වදාරා ඇත්තේ මෙසේය මහණෙනි මේ ශාසනයේ මහානතමේ සීලය සම්පූර්ණ කෙරේද සමාධිය ප්‍රමාණයකින් කෙරේද ප්‍රඥාව ප්‍රමාණයකින් ඇති කෙරේද සතර පරාජිකාවෙන් අන්‍ය කුඩා අවත්වලට පැමිණෙත් ඒවායින් නැගින් සිටින්නේත් වේද මහණෙනි එසේ කුඩා සිකපද කැඩීම් නැගිටීම් වලින් මාර්ගඵල අධිගමයට නුසුදුසු බවක් නොකියනු ලැබේ යමෙක් මාර්ග බ්‍රහ්මචර්යාවට මුල් වන්නා වූ मार्ग ब्रह्मचर्यावट योग्य वन्नावू यम ए महासील शिक्षापद हतरक वेद य नोकडा रक्ने वेद एहि स्थिरव पिहिटिये वेद ए महासील सिकपदयन समादन्व हिक्मेन्ने वेद ए महानतेमे संयोजन තුනක් ෂේ කිරීමෙන් ආර්ය මාර්ග සංඛ්‍යාත සෝත්‍ර යට පැමිණියා වූ සතර අපායට කිසි කලක නොවැටෙන්නා වූ නියත මතු මාර්ගත්‍රයට පැමිණීම ඇත්තා වූ පුද්ගලයෙකු වන්නේය මෙසේ ඒ සූත්‍රයේහි සෝවාන් සකදාගාමි අනාගාමි පුද්ගලයන්ට කුඩා කුඩා සිකපද කැඩීම සිදුවන බවත් එසේ සිකපද කැඩීම සිදු වූවත් සකදාගාමි අනාගාමි අරහත් ඵලයන්ට ඒ පුද්ගලයන් පැමිණෙන බවත් වදාරා අවසානයේහි इतिको भिक्खवे पदेसं पदेशकारी आराधेति परिपुन्नं परिपूरकारी अवञ्ञाजित वेवाहं भिक्खवे सिक्खापदानि वदामि यनुवेन महानेनि मेसे मार्ग ब्रह्मचर्यावेन කොටසක් කරන තැනැත්තා කොටසක් ඵල ලබන්නේය සම්පූර්ණ කරන තැනැත්තා සම්පූර්ණ ඵලය ලබන්නේය කවර ආකාරයකින්වත් සිකපද නිෂ්ඵල නොවන්නේ යයි කියමි යයි වදාළසේක කිනම් අවතකට හෝ පැමිණෙන භික්ෂුවක අලජ්ජියක දුස්සීලයක ඔහුගේ මහානකමෙන් පලක් නැත ඔහු මරණින් මතු අපායට යන්නේක යනාදිය ඇතමුන් විසින් භික්ෂූන්ට ගරහා කරනු පිණිස සාදාගෙන තිබෙන බොරු බණක් බව ඊට දැක් වූ සූත්‍රයේ අනුව තේරුම් ගත යුතුය ඇතමෙකු දම්පියා අටුවාවේ එන ඒරකපත්ත නාගරාජ කතාව වරදවා තේරුම් ගැනීම නිසා කුඩා අවතකට වුවද පැමිණීමෙන් අපායට යන්නේ යන වැරදි හැඟීම ඇති කරගෙන තිබේ. කාශ්‍යප බුදුන් වහන්සේගේ සස්නෙහි මහානදම් පිරු ඒරකපත්ත නාගරාජයා වූ භික්ෂුව අතින් සිදු වූ වරද ඔරුවකින් යද්දී කොළයක් කැඩීමය. එය ඒ භික්ෂුව ඕනෑකමින් කළ දෙයක් නොව ඉබේ සිදු වූවකි. ඒ භික්ෂුව කලේ කොළය අතින් ඇල්ලීම පමණකි. කොළේ කැඩී ගියේ ඔරුව වේගයෙන් ගිය බැවිනි. එයින් ඒ භික්ෂුව අපායට යාමට හේතු වන පාපයක් නොවිය හැකිය. කොළය කැඩීමෙන් අවතක් වූයේද නැතද කියා විනිශ්චය කිරීමද දුෂ්කරය. අපරිසුද්ධං මේ සීලන්ති උප්පන්නං विपटिसारो ततो विचित्वा एरकरुत कि काना वप्पमानो नागराजा हुत्वा निब्बन्ति यनुवेन दंपिया अटुवावे किया तिबेन्ने तमागे सीलय अपरिशुद्धय යන පසුතැවිල්ල නිසා නාගරාජයෙකු වූ භවය. පසුතැවිල්ල තුදුස් අකුසල චෛතසිකයන්ට අයත් වන කුක්කුච්ච චෛතසිකයයි. ඒ දෙන්නේ ද්වේෂ මූල අකුසල සිත්වලය. කුක්කුච්චය දස අකුසල කර්මපතයන්ට අයත් නොවන අකුසලයකි. එහෙත් මරණාසන්න කාලයේහි ඇති වූහොත් එයත් අපායට ඉපදවීමටත් සමත්ය. ඔහු අපායේ උපන්නේ ඒ නිසාය. ඒ භික්ෂුවට මරණාසන්නයේහි ඒ කුකුස ඇති නොවී නම් අපායෙහි නූපදින්නේය. සාපත්ති කස්ස භික්ඛවේ ද්වින්නම් ගතිනම් අඤ්‍යතරා ගති පාටිකාංකා නිරයෝවා තිරච්ඡාන යෝනියෝවා යන පාඨය ඇතැම් පොතක දක්නා ලැබේ. එහෙත් ඒ පාඨය පිටකත්‍රයට අයත් පොතක දක්නට නැත. එය යම් කිසිවෙකුට වැරදීමකින් පොත්වලට ඇතුළු වූවක් යයි සිතමු.